දැ අපිේම හදමු රට මගින් පටන් ගමකරුව නියෝජ කථනායක තුමනි මුලින්ම මතුකරපු ප්‍රශ්න කහිපකට පිළිතුරු දෙන්නට අවශ්‍යයි. පේරන්න මන්තුමා පතුකරපු විසිනම් වෙන වගන්තති යටතේ සහ විශවන වගන්තති අරතය. ප්‍රාකාර දෙකකට සුරත්කුම් අයිතිවාසිකම් පරිපූර්ණත්වට පත්කිරී වත් කරන්නට පුළුවන් කියන එතුමා නැගපු ප්‍රශ්නයට පිළිතුදුර ටිකත් දීර්ග නිසා කාල යනිසාම සභාගත කරනවා. ඒවගේ මගේ කතාව ආරම්බේ දිම හැත්ත හතේ මේ පාර්ලිමේන්තුවට පැම්ණු විශේෂයම ප්‍රවීණ දේශපාලක්නය වෙච්ච. ගාමිණ ජයක්‍රම් පෙරරා මැත්තුමා. භාවයට පතුලා තියෙනවා ඒ වෙනුවෙන් මේ සභභාවේ ශෝකය මේ අවස්ථාවදී ජනාරිපත්තුමා වෙනුවෙන් ත් අග්‍රමත්තුමා වෙනුවෙන්ුත් අපේ අනු පක්ෂය වෙනුවෙන් මේ වෙලාවේ प्रකාශ කරනවා कि නකාරණය මදක් කරනවා එවගේම අපේ අඩෙකලनाදන්බන්තුමාගේමෑनන්ගේ අභාාව පිටිබඳවත් ශෝකය प्रකාශ කරන අතර නැගුණු ප්‍රශ්ණ කීපකට පිළිතුරු සපේලාම මම කතාව ආරම්ම කරන්න බලාපොරොත්වය. විශේෂයෙන්ම දැරු නියෝජ කථනායක තුමනි අද දිනේ මේ විවාදයේ පුරාවටම අපි දැක්කේ විපක්ෂෙන් පහුගිය ඇතිවෙච්ච තත්ත්වය සහ වර්තමානය ජනතාවට ඇතිවෙලා තත්ත්වය පිළිබඳව ඒ වේදනාව පිළිබඳව සබ්ද නකා කතාගම. අපි සිරුදනා පැහැදිලිව වටහාගත යුතුයි ගරු නෝජ කථානායක තුමනි මේ කෑගහන්නේ රෝගී ඉතත්වේ වේදනාව පබඳ. රෝග ලක්ෂණ පිළිබඳ. දැම් මේ පහුගිය කාලයේ මේ ආර්ථිකයට ඇතිවෙච්ච රෝග ලක්ෂණ පිළිබඳව මේ සපහාවේ අපි ඕන තරන් කතාගල. අද කතා කරන්න ඔලුවරරි දෙනවා කකුලොරිදෙනවා කොන්දරිදනවා කියලා කියනවා මිසක්. මේවට ප්‍රතිකරමයක් පිළිබඳව කිසි කෙනෙක් අදහස් දක් වන්නන්නේ නෑ අපි දක්කා. විල් වීරවන්ස මැත්තුමත් ඒ වගේ විපක්ෂේ කණ්ඩයම් කරනාවකුත් රට බංකොලොත් කෙරුුවයි කියලා කියනවා. බංකොලොත් කෙරුවට කවුරු කවර වග කියන්න ඕනේ කියලා කියනවා. ජනතාවට ජීවත් වෙන්න අමාරුවයි කියලා කියනවා. හැබයි ඒක විසදන්න කරන්න ඕනේ මොක්ද කියලා කිසි කෙනෙක්ගෙන් සඳහන් වන්නේ නෑ. ි පහැදිලිව මතකතියාග නොනේ අපි කල්පනක බැලු රට බංකලොත් වන කහමද කියලාි කැටියෙන් කල්පනාකරතරට සහරමන්තතිවර කියපු ආකාරයට නොයකු ප්‍රතිපත් බන්ඩාරණයක මැත්තුමයි කාලින්ඳ ගත්තන අපි දේශය ද්‍රව්‍යවලින් ඇපෙන්ට පමණක් තිීලු සංගෘතා ආර්ථක. ඒ ආති ක්‍රමය තුළ කුෂකර්මාන්තය දියුණුනා රට නැගමින් පැවතුනා තත්වේ තව කාලයක් පවත්වාගෙන ගියන්නන් ඉන්දියාවගේ අපි යම්මට මට ස්ම්පෝෂිත වනාට පස්ේ ආර්ථක යුත්ත කර හැකිාව. ඒ කාලයට පසුවාපු බුපක්ෂය සියලුදේ ලබාදීමට ජතාවට ලබාදීම පොන්දක් අනුව අය ඇතිවරණය ජයක්‍රණය කරලා. ආර්ථිකය විවද්ධ කිරීමේ ප්‍රතිඵලයක් හැටියට. අපේ ආනයනය සඳහා යන්න වියදම වැඩිවෙලා. අපනයන ආදායම අඩුවීමේ ප්‍රතිඵලයක් හැටියට අයවාය පරතරයක් ගොඩනැගිලා. රුදු හත්තවක නිදසක් ගැන ාකරුවත් ඒකෙක් තිහක් යුද්ධ කරන්න වෙච්ච රටක. ඒ යුද්ධේ තරිාකාරවසසාන කර බැරි වෙච්ච නිසා නොයකුත් කාරණනිසා වරු තියක් යනතු. ගොඩනැකිිච්ච අයවය පර්තරය පියවීම සඳහා තිබුණු එකම විසඳම තමයි. ඒ අයවය පරතරය පියීම සඳහා තවත්නෑගෙත්. මේ දිගින්දිකටම නයගැනීම අයවය පරතරේපියවීම සඳහා ලෝකේයේම කොයිට අරබුද්ධයෙන් වෙලාගත්තට පසුව. ඒ සියලුම ණෑය දීපුරටවල්සා අතට තමතමන්ගේ රටවල්සා තමත මන්ගේ ප්‍රශ්න බලාගන්නවා විනා. වෙනත් රටවල් ඔලු වකාර කිරීමට තත්ත්වයක් හෝ අවශ්‍යතාවන් නැති තත්ත්වත් තුළ විශාල බලයකින් පත්වවෙච්ච ගෝටාවේ රාජපක්ෂ මඇතුමාගේ බාණ්ඩාගාරය හිස්වෙලලා ඒ ප්‍රතිපාලයක් හැඩියට දනාධපතිවරය නික්ම ගහිල්ල රනිල්ලු එකමසික මැතුමාවා රජය බාල්. එමනං මේ රෝග ලක්ෂණ සහ රෝගය වේදනාවෙන් කෑ ගැහුවට ලිටමසිහ මැත්තුමා ෝගයාාව බාරගන්නකට රෝගගේ යියුව එකගේහිට ඔබතුමාි ගෙවල්ල අර දාලා කියීලහිට ඔබතුමගේ කියන මගේ කියන ොද තුමක් ග හ කිය. හැබයි අප මන්තවරු අසූ දෙනෙගේ ගෙවල් පිච්චුණ. මහපාරය පෝලින් තිබුණ විදුලිය තිබුණේ නැහැ. ලෙඩා හිට අයිසි එක. අප අයිිය එක හිටපු ලඩා. ගේ වේදනාව පිළිමත කෑැකවවා මිසක්ගේ අයි ව ෙ බල ෙ ක් පොඩෙන් ගුටිකාල අටත් අයිසවකටය න්ව ත පොඩ්ඩ ගොල් ේක ඩ ලන්න කිය පාර් ලෙඩා බලන්න කියා මිසක් ලෙඩේට පතිකරණ කරන විදිාගැනක කවරොක් කතාකරන. එවලේ ගෝටාේ රාජ පක්ෂ මැත්තුමා ආරා නකර ොස් ර මහතුරකොට සරි ප්‍රමසමැත්තුමා හේතුත් කිවන දවස්ස ොො ද තු දොස්රමත් ඇතුමාට. ොස්ත්‍රමහතුරු සසිරුදනාටම ආරාධනා කිරුවත්. ලෙඩාට ප්‍රතිකාර කරන්න. කවුරුවක්වත් ඉදිරි පත්තුනේ නැහැ. ඉදිරි පත්වනේ එක දොස්ත්‍රමහතේ රණල් වික්‍රම සිංහ දොස්ත්‍රරමහත්තයක් විතරයි. අයිසියු එක ඒටම ලෙඩාට ප්‍රතිකර්ම කරන්න බාරගත්. හැබයි එතුමා ඒ ප්‍රතිකරමේ භාරරග. ලෙඩාට හිිත්ත බෙත් දෙන්න වෙන ලෙඩේ හොඳ කරන්න. ලෙඩා කැමති බහෙත්දීලා ලෙඩේ හොඳ කරන්න බෑ.ඒසා ලෙඩා හොඳ කරන්න. දෙනකොට. ඒ බේත්තිත්තායි කියන්නයි. ඊගාවට ඒ පිළිබඳව ලෝග ලක්ෂණගැන කියන්නයි. රෝගයාගේ වේදනාව කෙන කෑක හුවට වැඩක් වන්න නැහැ. ප්‍රතිකර්ම කරන්න ඒ කෙනට උදවඋපකාර කරණය. අදි සිරදධනා පිගන්න ඕන මොන ත්වති වැනි ආර්ථික තත්ත්වයක්. අද නැවත නකාසිට වන්න නැත්තන් ඉහල යමින් පවති ආර්ථික තත්වයක් බවට පත් කරන්න ඇතුමාට ැකාව ලබල යනවා අද උද්ධමනය සිංගල් දිි්ේකන නැත එක ලක්කම සයටට හැට හතර තිබුණන බතුමමා දන්නවා විශ්ව විසිතුනේ මුල්කාආර්තු. හැබේ අද ඉලක්කමකට බැහලා තියනෙන. අද නැව ආර්ථයගේ වර්ධනය ෙන්ඩට පටාගන්න තියනවා. අවුදු ගණනාවට පශේ ගංවොලට සංවර්ධනය සදාදැන් මුදල් ලබාදන්න අරම්භ වෙල යෝජනා සකස් කරමින් තියනවා. රැකයා ස්තේරමෙන් තියනවා අතාව කාලක දයිනක ය රැකයා ස්ත ර රීම ර රින්. ඉඩං ඔපපු බාදීමේ වැඩසට ආයෝන ඇතිවරහැනි ම දකිනවා විස්සයි විසිතුන අගභාගදී විතරක්. රපියල් ඩොර් බිලියන එකයි දසම අටක ආයෝජන අපිට අස්සං කරන්න පුළුවන්මුුණා මේ වකට ආයෝන පරිසර අපි අංකෝ කියන හොඳටතත්වයට පත්තුලා තියෙන පෝට් සිටියට ආයෝජන පැමෙන් නනිලුම් කුලුණ අට සම්පූර් කට ඉවරයි කාමරයක් ගන්න විදිියක් නහැ බද්ටවත්. එසා අද කවුරු කොහොමකි්වා පිනිසියාවත් තියෙන්න්න පුළුවන් දොස්තර මහත්තයාගේ ප්‍රතිකාරර්ම ගැන න අද අයිසිිය එකේ හිටපු ලෙඩා වාටෝට ධදාන අනිල්ි මසික මඇත්තුමාට හැකියාව ලැිලති. හැයි ල්දනා මත තියාගන්න ඕන කාරණය තමයි රෝගයා තවම ඉන්න වාට මිසක් ගෙදර යන තත්ත්වයට පත්තුලා නෑ. ද රව ත්තු ු ක් මත්තු ම මහි ක් ත් යෝදන ගෙන් නකොට න්න මේ ඉන්දියාවට එල්න්දියක ගෙන්න්න යනකොට මෙන්න මේ ඉන්දියාවට ිකුණන් න හරකයි මේකයි කිය මහලකොට ැගල ාපද තර කෙරකු. ප්‍රති මලයක් හැටියටට කරෝල ඉන්න ඕුන පැෑපහලෝ දශ. අදත් අපිට ආයෝධන ගෙනයනකොට මේ රටට. යත එනකොට රට ොක්දේ රටේ ජනාතිපතිකවුද රට පිත්තක යාලුද නැද්දේම අපිට බලන ඇද විියට්නාමේ දියුණුනේ කහමති කියල බැලුව. විියට්නාම දියුණුනේ වැඩිපුරම ඇමරිකානු වායෝජන නිසාඇම ඇමරිකාව කියල ආක්්‍රමණය කර හෙමිනිසුම් මරල අවුරදු ගාන ුද්ක අවසානති පරාජත් වුණා. හැබයි ඇමරිකානු ආයෝදන වලින් තම යද විට්නාම දියුණලාතිය. ඉසතම යදත් අපිත් යුද්ධ කරලා අපි අවරුත්්‍යයක් සටන් කරපු. සහදක්ක පුදෙමල ඩයිස්පෝරාවට ප යාාත් නගරලති. ඇවිල්ල උතුර කරේ යෝජනය කරන්නකි. අපේ අල්ලපුරට ඉන්දයාට විිුණ ොයින්දර අපි ිුණන්න නෑැකිසියක් හල මුත් ලෝකයේ දෙවනි විශාල ආර්ථිකය තියන කොට අල්ලපු වැටේ කිලෝමීටර් විසිසතුක් එයා. ඒ ආර්ථිකඇත්තක වැඩකරනගතමයි පහසුම වෙන් වට දිගුණු කිරීම සඳහා. ඊට වැඩිය දුර ඉන්න රටක් එක්ක කටයුතු කරනට වැඩ. අමුල් ව්‍යාපෘතියට ගැහ. අමමුල් ව්‍යාපතිය ඒතාම සාර්ථක්‍යාපෘතියක් ඉන්දියාවේ ක්‍රාත්ම වෙච. ට ැරින කරන්න හෙමනං අද මේ දිගින් දිකටම මේ බදුගහනයි කියලා චෝදනා කරුවොත් මේ බදු ගහන්න සිදධවෙලාතිනෙ ඇයි. බංකොලොපතියන්න සිද්ධ වෙලා තින අයි. රජයට කරන්න බැරිවැඩ. ලෝකෙ රජයවල් විසින් නොකරන වැට රජය විසින් කරන්න ග කියල තමයි තත්ව දලලා රක වවා ගො ද්දු දොස්ත්‍රමහත්තුර හෙත්ද දෙනකට ොස්තරම හත්්‍ය හෙදරගෙනන ටයින ගොඩ වෙද ගොඩ වෙද්දු කියහිල්ල පතිකරමය නතර කරපුම රෝගී ආපව යවන්න වෙන්නේ. යිුවක තමයි එකෙන කාරන මතකර ේ කරුණාවෙන් කියන්නට හාමුදුරුව අවසනවාකිල්ල මෙන්න රට ඉන්දියාවට හැමරන යෝජකෙ ආපුහම කරු නියෝජ කථනායකතුමින් එයෝජි ගන්න ඕනේ ඉන්දයාවිත රුයාවද චීනත කියෙනක මේ ප්‍රශ්නය අප ආයුට නීතිවල්ට අනුගත වෙනවාන එ අනුව ඒ ආයෝජනය අපි ලබාගන්න ඕන. අපි හිතාගත්වොත් මේ පාඩු ලබනනා ඇතනව. බෞද්ලි කාන්ශත්තක යන්න බැරි යාආත තියන. ේ ගත් ොත් හ ේ ත් ත් ක ේ ගත්තොත් විදලිය පෙට ලියම් ම ේර සිය පවද් ලිකන් තක කියන්න බැ යි අමොල්ලක ගැන කියන ම කවරු අමනප න න තුම දන්න ේ ගොවිිපොලවල් යන ලංකාපුර කොයි ගොවිපොලද ලාබෙටතුුවන්. මමනග හලනෑ අපි පලාත තියන. එකක්වත් ඉඩං අපදගිහිල් ගස්තුොල පොල්න එවට පොහොරදන්න එලෝදහය ඇදල් හයි ඉන්න සේවකය ඉන්න එලෝ ගනට වැඩටිය . මෙවැනි ප්‍රයෝජනයක් නැති ආයතන ජනතාවගේ පිට බදු වශයෙන් පැටවෙලා තියන. වැවි සංස්ථාවතු ි මධ්‍යම පලාතයේ අය රෝනිසානායක මැත්තුම ඇම තින්න. වැවි සංස්ථාවකත කොයිවත්්‍යත ඇමත්තුම තයතියෙන එක තේගහගේ අනිත්‍ර හට යන්න ්‍රීවිල්ලරක්කොල්. එච්චරකට ඇැතින් තමයි තේගස්ටියෙන්. දළු ආදායම නෑ සේවක සංකාව වැඩි ඉඩන් අක්කර ගණනාවක් රජය සතුව තියාගැනීම වෙනුවෙන්. අපි අප තේයාරෙවා. තු මේක කිහිල්ලා මොකක් හරි සමාගමක් එක ඇමරිකානු සමාගමක් එක්ක කෝපි වවන්න ගියොත් යෙන න්න ඇල්කඩුවත්ත රහණ ඇමත්තුමාගේ පලාතේ ඇල්කඩුව වික්යි එක ඇමරිකාාව. හන්තාන වත්තේ වෙන මොනරේ කොෝහතරන්න ගොත් ඉන්දයාරු සමාගෙන න්න හන්තාන වික්ක ඉන්දියාවට මහදවික්ක නොවයකට මේ වැදිබන්න නිසා තමයි. අද මේ රට ේතත්වයටට පත්තුලලා තියෙන්නේ මහින්දරාට පක්ෂ හතරතුව ල අන්නුද. ආර පක්ෂ හතරතුව ලුත් ලනො න්න රනිල් වික්‍රමසිංහ මැත්්තුමා එම ලනුකාන කියෙනෙක් ැටිෙට අපිට මේ දක්වා නම් පෙල්ල නෑකින කාරණය අපි මතක් කරන්න වශ්‍ය හිසා ඉට වැඩිය දීර්තමන් කතා කරන එන මේ කිසි දෙයක් කවරක්වත් අවසයිවයිකව හිටපුගමං ඔන්න ඉන්දියාවයි කියලා බෞද්ධ බලවේක ගොඩ නගන්නද. ට පසෙ හිල හනාක ස්වාමින් වවාසල හම්බලේ අය උසල ලියු ලියවගන්න උත්හ කරන. මොගක් හරි කරල්ලා මේ තියන රෝගේයේ සුව කරන්න හදනකොට. ඒ රෝගේ තියෙන ඒ ප්‍රශ්චසාකට තත්ත්වයන් විසඳන්න හදනකොට. ආයෝජන රටට ගෙන එන්න හදනකොට මේම අතර කරන්න අහදන. ගරු නියෝජ කතානායකතුමනි. අබේවල ගොවිපොල ඔහතුමාදන්. අබේවල ගොවි පොලති මුණෙක හොම. අබේවල ගොවිපොල දුන්නා හැරිජාවදන මත්්‍යයක්න්. දෙන්න ගොට රටේ විසාහල කසුකුසුවක් ඇති වුණා. අද හම්බ ඒවල ගොවි පොලේ තත්තමගත්. හිීල බලන්. ශ්‍රී ලංක ගුවන් සේවය එයාලංකායකට පසුව එමිරේස් ගුවන් සේවත්තක්ක යම් ගිවිසුමකට එල මුණ. පාදුවක් තිබුණනෑ රට බරක් තිබුණනෑ බදු ගවන ජනතාව පිට පැටවු න්න. අද ්‍රීලංකන් ගුවන් සේවේ සියලු බර, පායරක් නොන ඒයට ඇන මුරචියදදා නොනේ සල්ල රටේ නතාවගේ බදු ගොඩට පැටිවෙල ඉවරයි. එතුන මෙවැනි ජනතාව නඩත්තු කළ යුතු විශාල ආයතන සංක්‍යාවක්. රජය සතුව තියාගන්නවායි කියන්නේ. රට සතු ජනතාව සතු තියාගන්න ඕන්නේ නොට ඒකේ බර ජනතාවට දරන්න වෙන තාක්කල්. මේ බර නිදහස්කිරීමේ හැකියාවක් ලැබෙන්ෙන් හැකෙන කාරණේ මතක්ර නොනිස සාම පහැදිලිව ජනාතිපත්තුමාගේ ප්‍රතිපත්තිය තමයි. රජයට ව්‍යාපාර කරන්න බැහැ කියනක තමයි එතුමාගේ ප්‍රතිපත්තිය. ඔබතුමාම දන්නවා රජ නිලධාරක් වැඩ කරුට ්‍යාර කෙසේ වෙතත් අපේ අමාත්‍යංශ කල වැඩවත් ඇදිනෙදා කරගන්නදයම ඉතාමහොඳ නිලධාරීග ඉන්නවා වගේ වැඩිපුරම න්න ගුඩ්මෝනිින්ංකි ොත් බැන නිලධරින් තමයි. වැඩිපුරම රාජ්‍යන්සේඉන් තිහෙම නිලධාරී එක්ක ෆාම්නෙමයි අපේව දුවගන්නෙත් බොහමමාරු. ඒවත් එක් තවත් රජය ආයතන. අප තවදුරටත් මේ නොයෙකුත් ගොඩ වෙදකං වල ප්‍රතිපාල හැ. තවදුරටත් අප සන්තගේම පාඩු විඳමින්ම. අපි සන්තගේම තියාගන්න හැදුවත් කවදාවත් මේ ප්‍රශ්නයෙන් ඔබට යන් ලැබෙන්නේ නෑ කියන කාණය මතා කරට අවශ්‍ය ස හිට වැඩිය දීර්ගව මංකතා කරන්න බලාපොරොත්වෙන නෑ විශේෂෙන් හරස සිල්වා මැත්තුමා ගේ එතුමා සභාගතත් කෙරුවා ලේඛනයක්. මේ රටට ආපු ආයෝජන වලට බදු සහන දීපු නිසා ඒ සහන වල ප්‍රතිබල ඇට රට වෙච්ච පාඩු මේක පුදුමා ආර්ථික විද්‍යා වකරු අමත් දැ මේ සහන බීෝය එක සහන දෙන නිසා තමයි. ඒ ආයෝදන ලංකාවට ඇවිලා තියෙන්. ඒ සහනය නොදුන්න න ඒ ආයදනේ ලංකාවට එන්නේෙ නෑ. එතුට සහනය දෙන නිසා අවුරදු පහක බදු සහන දෙන නිසා ව්‍යාපෘති ගණනාවක් ඇවිල්. ගියවුරුද්දේ. ොලබිියින්නන එකයි දශම අටක ව්‍යාපෘතියවිල්ල. ඒ අසං කල ඒක ක්‍රියාත්මක වෙන කොට කියන. බදදු ගේෙව්නන් රජයටට මෙචරක් එහල තිබුණන නමුත් මේක නැතිනිසා. රජේ බදු පාඩු මෙ මේ සම්පූර් ජනතාව නොමගැවීම. සාපි කියන්න ඕනේ ැන්වත් මේ කහක දේශාලය නතරල මේක ප්‍රතිාලා අපි සිරගනාටම බුක්තිවිින්ද සිද්ද වුණ සමය ගහොක දේශපාලනය නතර කරලා. ගැරලියට කතා කරන එක නතර කරලා. ඒගාව චන්ද ගැන. හිතලා කතා කරන එක නතර කරලා. අඩුමතර භාරගන්න කොදත් තිබුණු එකම මිනිහටවත් මේ වැඩේ කරන යන්න ඉඩ නොදුන් නොත්. නැවතත් මේ රට අයිශුවකට යවන්න වෙනවා මයි මේ වැදිිබන්න හෝත් කියෙන කාරණය මතක් කරම. අඩුමතරම දැන්වත් මේ ආයෝජන වලට සහය දෙන්නගෙන ඉල්ලීම කරමි කාලයවෙන් කරදීම පිළිබඳව මගේ ස්තූතිය පුද් කරමින් කතාවසාර. බවම සිති කරවා තිබන අද නියහපතේ පිසියන්ගේ එකක්.